බැලමුහ නම් ුදුරන් වහන්සේ පෙන්නපුවාකාරයට අපි යමක් අනිත්‍යයි කියන අනිච්ච කියන පාලි වචචනය එයටකට ඒ අනිච්ච කියන කාරණාවේ අර්ථානිත භාාවේ අපි වටහාගන්න කොහමද මෙතන පෙන්න කාරණාමුකක්ද අපි ඇයි මේ අනිත්‍ය කියන වචනයක් අල්ලගන දගලන්නේ. අද ගොඩක් කරන්නේ අනිත්‍ය කියන වචන අල්ලගන්නදයක් නැහැ. අනිත්්‍ය පෙන්නන්න යමක් කම්බන්ධ කරලා ඇැික්ුතේ ගත්ොත් හහි මත පැෙනනවා ඇස කන නාසයේ දිවකය මනසානිත්‍යය. අපි අනිත්‍යය ගන්නවා ඇස කර නාසිදවකය මනස ොයන්න නහ. ඉස්සල්ල ඇස කණ නාසේදිවකය මනසකන කාරණ බලන්නටවන්. එහෙම බලලා ඒකෙස භාවේ ගැන හොයාගෙනවන තැනදී අන්න නිර්වචනයක් දෙනවායකට අනිත්‍යයි කියලා. අනිත්‍යවාගෙන ගිහිල් ඇස කනනාසිේ දවකයි හොයන්න ගිලා කියන්නේ. ද පැටලින් අන්නේ කරුණුත්ත එක්. අපි පැත්තකින් කෑලි අරගෙන මොනොවදෝත එවල් කරන්දය නවනි ඔන්න එනිසා තමයි පට ලැෙන් එහම නඇත්ව අපි බලමු මේ දේශනාව මේ තියෙන කාරණාත් එක්ක. දැමේ චක්කු සෝතය පැහැදිලි කරනවා චකම් භික්ව අනි්්‍යන් ඉපර නම් ගන්‍යතා භහව මහනිනිමේ ඇස අනිත්‍යයයි වෙනස්වේෙන අන්්‍යෙස භාවිට පත්වයෙනවා. කන අනිත්‍යයි වෙනස් වෙනවා අන්න්‍යෙස භාවට පත්වයෙනවා. නාසේ අනිත්‍යයි වෙනස් වෙන අන්‍යස භාවිට පත්වයවා. ව අනි්‍යා වෙනස් වයෙනවා අන්ස භාවිට පත්වයෙනවා කය අනිත්‍යයි වෙනස් වෙනවා අන්ස භාවිට පත්තියෙනවා. මනස අනිත්‍යයි වෙනස් වෙනවා අ්‍යස භාවිට පත්වයෙනවා. දැන් මෙතන හොඳරට තේරුම් ගන්න මේ පැහැදිලි කරලා තියෙනකොට මෙතන මේ එකක් විතරක්නෙ මේ පැහැදිලි කරලා තියනෙ. හයක් පැහැදිලි කරලා තියෙනවා. ඇසා අනිත්‍යයායි වෙනස් වේෙනවා අන්න්‍යස භහියට පත්වයෙනවාකාන නාසේ දිව කය මනස. එතකොට දැන් මේ අපි එකක් විතරක් අපි ගත්තොත් එහෙම අපි එකෙක් ඇහැ හොයනවා කනගෙන හයන හැ මනස ගැන හොයන්නේන්නේ එහෙනම් මේ දශාවමේ තියෙනවද කැනපෙනෙිනෑ. මෙන්න මේ කරුණු මේ විදිහටම යෝ භික්්‍යවේ ඉමේ දම්මි ඒවන් සද්ධහති අධිමුත්චති. මෙන්නවේ ධර්ම ය මහනිනි මන්නමස භාවයන් මෙසේ යම් කිසි කෙනෙක් සද්ධාවයෙන් යුපතව ඒ යමුවීමක් තියෙනවාද. අන්න එකට එයාට කියනවා අයන් උච්චති සද්ධානුසාරී. අනයාට කියෙනවා සද්ධානු සාරී කියලා සද්ධාව කියන කාරණාවක්කම යොමු වෙච්ච කෙනෙ. ඔක්කන්ත ෝ සම්මත්ත නයාම. එය මෙ සම්මත්ත නයාමේ නිවැරදි වූ න්‍යාමියයට සැභාවයටට න අනයාම සභාවයට බැහැගත්ත කෙනේ, සත්පුරසැභූමි ඔක්කන්ත සත්පුර සැබහොමියයට අන්න බැහැගත්ත කෙනේ සත්පුර සෙභූමිය කියන්නේ යන්නේ ඒ කෙනට වීතිවන්ව පුතත් ජනබහම පුතත් ජනැභූහමිය ක්ම ෝපු කෙනෙ. යම් කර්මයක් කරන එක අභෞ්‍යයි කියනවා නිරේ තිරිසන් ලෝකයේ පේත ලෝකය යන සෝතාපතිපල ශක්ෂාත්න කර කළුරය කිරීම අභෞව්‍යයි කෞද මේ සද්ධානු සාරය කියෙන එය කෙනගේ සැබහයමකක්ද අරකියපු කාරණහය සද්ධහති අධිමුත්ගති වෙන කෙන අපි ඔය රණාව ආර්ථයක හන්න කලින් අපි ටක් තව දේශනාව පැතිදිකක් බලමු. ඒතමයි දැ මෙතරමම් පියක්ි පහදිි කරනේ හයම ගැනති යන්න කියලා යෝ භික්කවේ ඉමේ දම්ම මහනනි මෙන්න මේ ධර්මයන් මෙසේ සද්ධාවෙන් අධි මුද්චති වෙනවන. ඇසානිත්‍යය කියන එක නැහනෑ. කනානිත්‍යය කියනක ඒත්නෑ. නාසේදිවක අනිත්‍යය කියට ඒත්න මන සනිත්ත්‍යය කියනක ඒත්න. කද මේ කිය ඇස කන නාසය දිවකය මනසකින් හයම හොඳර සේරුම් ගන්න. එකක් නෙමේ මේ හයම අනිත්‍යයේ කියලා සද්ධාවෙන් මෙසේ අන්න අධිමුච්චිති දීමටයි සද්ධන සාරීකය. එකක් ඒම නෙමේය දෙකුත් නෙම හරකුත් නේ පහකුත් නෙමේ තුනකුත් නෙමේ හයම. හැබැයි යම්කිසි කෙනෙක් සෝතාපන්න වනාානම් දහම් ඇස ඇති වුණ නම් අනිත්‍ය දැක්කා නම් ඒ දැකපු කෙනෙින් තමන්ගේ දැකපු ඇහෙන් අනිත්‍ය කියන දැක්මෙන් යුක්තව ප්‍රතිපදාව භාවිතා කරද්දි ජීවිතය යෙදෙන කරුණක් එක්ක. එතකොට ඒ කෙනාට තියෙන්නේ වෙනම වැඩ පිළිවෙලා. එකන්නේ ඒ කෙන ඒ දැක්ම භාවිතා කරනවායි ඇහැනා යෙදෙන්නේ එරිච්ච්‍ය ඇහැ කියන කාරණාවේ කර දැක්ම භාවිතා කරනවා තමන් දැක්ම. මං දර්ශනය සුවිශුද්දුවීමෙන් ඇතිවෙච දැක්ම භාවිතා කරනවා. එතකොටමකද වෙන්නේ අන්න ඒ දැක්ම භාවිතා කරද්ද ඇස හා එකතුවීමක් එදීමක් ලැබීමක් වෙෙන නැතුව එතන වෙනවා. අර දැක්මින් යුක්ත එතකොට දැන් එහෙම ඉද්දී කන බවක් එයට අදාළද නෑ. නාහිදිවකය මන බවක් අදාලද නෑ. එතකොට අදාලනෑ. ඇස දැක් අනම් නා සිදවකයි මනස භවක අට අධරන ඒව දකිින් ඩෝන කියන කාරනාවක් කෙදෙන්නේන්නේ. උකද එතරවෙලා. එතරවීම සිද්ධ වනි. එටකොට එතන ඒ පෙන්නන්නේ දහම් ඇසින් යුක්තව අනිත්‍ය දැක්මින් යුක්තව ශෝතාපන්න කෙනෙක් ඒ දැක්ම භාවිතා කිරීම කියන කාරණාව. එතකට යාගේ ඒ දහම් ඇැස කියනෙක් ඇතිවෙලා. එහෙම නැතිව කතා කරද්දී සද්ධහවෙන් බැහැගන්නවා කියන කාරණාව කතා කරද්දී මෙකේ එකක් එෙම නිම. මෙතනමි හය මයි කතා කරන්නේ. එතකොට එහෙනම් අපි බලමුදැන්මි හය පිළිබඳව විග්‍රහයි, අනිත්‍යයි කියන කාරණාව කතාන් කරන්න කලින් මි හය පිළිබඳ විග්‍රහයි. එතකොට අනිච්්‍ය කියන එකට අලුත් වචනයක් නිර්වචනයක් ඉදන්නවයක් නැහ ඇහැ කරණනාසේ දිවකය මනස කියන්නේෙ මකද්ද කියන කාරණාව පිළිබඳව හොඳු ෝට හෙව්වනංම කක්දමී කියන්නේ කියලා. තමන්ගේ තවත් අලුත් වූ පැ හැදිරිිකරීමක් නැතුව. ඇසකණනාසේ දිවකය මනස කියන්නේ මොකක්ද කියන හෙව්වනම් අන්න අනිත්‍ය කියනකට අලුත් නිර්වචනය දාගණඩා වශිතාවයක් නෑ. එයා දකින දැක්ම ත යාගේ සිදුවෙන විදිහ යොමුුවෙන සම්මත්තනයාමය කියන කාරණාව ඒ අනිත්‍යය කියන විග්‍ර හයමයි. මොකද හේතුව. ඇස කරනාසයේ දිවකයි මනස කියලා අපට යමක් තිබිලා දෙකන ඇස කණනාසේ දිවකයි තියෙනවා මම ඉන්නවා මට ඒක අනිත්‍යයටත මට ඒක කැමටිදර ලැබෙන්නේනේ මට ඒක නැතිවෙනවා. ඒඉතින් එක හරි අසාධාරණ කතාවන්නේ එකනක් කියනවා මට ඒක ලැබ මම කැමතිදෙ ලාගන්න බැෑකිල ද ම ඉන්නවා තර අනිත්‍යයක්ක මොකදවෙනි මත්ව හවරුවේ බග කිය එක නැති වෙනවා කියලා. නැති වෙනවා කියා දෙමකදේ මම ඉදල තිය එක නැතිවෙනවා. එතනම් මොකක්දන්නේ එතනත්යන්නේ මත්වේ අහවරුවෙන ආත්මය කියන කෙන බ්‍රාක්මණ ධර්මේ වේදය තියෙන්නේ කාරනාව. එතවට වේදයේද අ වැටහීමෙන් යුක්ත කෙනට වැටහීම යුක්ත බව පිරිිසරණ ආත්මේ. තමන්ට ආවේනික නිර්වචනය තියන අන එකට කියෙන ආත්මන් කියල. එක වේදය තියනවා. එතකට මෙන්න මේ දේට සමයි යන්නේ. ඔ දෙ එකටම යන්න නැතිවෙන්නටන අපි බලන්නට ඕන ඉස්සරලාම අනිත්‍යයි කියන විග්‍රහය කරන්න කලින් ජීවිතයේ ඇසකණනාසේ දිව කය මනස කියන්නේ මොක්් කියල ඔය හයම ගැන බලන්නට ජීවිත එදනම හයම ගැන බලන්නට ඔය හයම ගැන බලන්න යොමනොත් විතර මයි පුළුවන්කමක් ලැබෙන්නේ සද්ධහනුසාරීවෙන් එකක් ගැන හිම හොයලා නිමේ හොදර තේරුම්ග එකක් ගැ හොලා නම මේ හයම ගැන හොලා එකග ला ni, হা gගැන la.